පිංගතුනි ගේ පහනක් උනත් නිවෙන්ට කිට්ටුවෙට කලින් එකපාරම එළිය වැඩි වෙනවා මේ උපමාවයි පහනක් උනත් නිවෙන්ට කලින් එළිය වැඩි වෙනවා මේ විදියට බුද්ධ ශාසනේ බබලන්නේ ගෞතම බුද්ධ ශාසනේ ආයි කිසි දවසක මේ තමයි අවසාන යුගයේ ඉදිරියට මේක මෙහෙම මෙහෙම ගිහිල්ලා අම්මා තාත්තා අඳුරන්නේ නැති යුගයක් එනවා තාක්ෂණයේ කරපින්නා ගන්නවා කරපින්නගෙන කාමයෙන් උමතු වෙනවා චක්කවති සීයනාද සූත්‍රයට අනුව අධර්ම රාගේ විෂම ලෝභේ එනවා මව පියා දරුවෝ හඳුනා ගන්න බැහැ තිරිසන් වගේ වෙලා යනවා ඕන ඔය කාලේ වෙනකොට ධාතුන් වහන්සේ නමක් වඳින්න කෙනෙක් නැහැ බෝධින් වහන්සේ නමක් වඳින්න කෙනෙක් නැහැ හොඳ නරක කියලා දෙන්න ආඳුර නමක් නැහැ. කාසාව කණ්ඩක බවට පත් වෙනවා. සිවුර විතරක් කරේ තියෙනවා. කරන්න ඕන දහපත් දුරායි වැඩ ඔක්කොම ටික කරනවා. අනාගතේ. අතුරුදහන් වෙනවා. බණපද දන්නේ නැහැ. පරියාප්ති සාසනෙත් නැති වෙලා යනවා. බණ දන්නේ නැහැ. කුණුහර පොවන තරම් කියන්න පුළුවන්. කෑ ගහන්න ඕන තරම් පුළුවන් දේශපාලන වෙනින් ඕන තරම් කතා කරන්න පුළුවන් චතුරාර්ය සත්‍ය කියන්න බෑ පරියාප්ති ශාසනේ නැති වෙලා යනවා ඒතර පරියාප්ති ශාසනේ ප්‍රතිපත්ති ශාසනේ ප්‍රතිවේද ශාසනේ නැති වෙලා යනවා ඒතකට ශාරීරික ධාතුන් වහන්සේලාගෙන් අරහත් ධාතු නැති වෙලා යනවා බෝධීන් වහන්සේලා අපවත් වෙලා යනවා හන්රාජපුර ජයසිරිමා බෝධීන් වහන්සේ අපවත් වෙනවා අෂ්ටඵල දෙතිස්ඵල බෝධිඥානසලා සම්පූර්ණයෙන් අතුරු තහන් වෙලා යනවා ප්‍රතිමා කැඩිලා යනවා ගල් ප්‍රතිමා කුඩු වෙලා යනවා අවසානෙට සිද්ධ වෙන්නේ පින්වත්නි ගරා වැටුණු ස්තූප හදන්නගෙන ඉන්නේ තැන් තැන් වල එහෙම කඳු වෙලා තියෙනවා ඒ ස්තූප දෙබෑ කරගෙන ධාතුන් වහන්සේලා මතු වෙනවා ආකාශයට යන් වෙසක් පුම් පෝය දවසක වැඩි ඈතක් නෑ ඒ වෙසක් පුම් පෝය දවසේ පස්කඳු බෙදා දෙබෑ කරගෙන සීරුවිල ලලාට ධාතු සෑය මතු කරගෙන මතු වෙනවා ලලාට ධාතුන් වහන්සේ නුවරින් දළදා වහන්සේ මයියංගෙනින් කේශ ධාතුන් වහන්සේලා ගිරිවා ධාතුන් වහන්සේ මුතියංගෙනින් ධාතුන් වහන්සේලා එහෙන් දීගෝ අපි කිරි විහෙරින් හැම තැනින්ම ධාතුන් වහන්සේලා අහසට මතු වෙනවා සියලු ධාතුන් වහන්සේලා රුවන්වැලි මහසෑයේ ධාතු ගර්භයේ දෙබෑ වෙනවා රහතන් වහන්සේලාගේ අදිෂ්ඨානින් අද දක්වා නොනිමේ තියෙන සිංහතෙල් පෙරවූ පහන් නිවි යනවා රහතන් වහන්සේලාගේ අදිෂ්ඨානෙ දැම් පිදු මල් සී තිබෙන සොඳුරු මල් පරවී යනවා සුවඳ සුණු වියලි යනවා සම්පූර්ණ ධාතු ගර්භයේම පස්කන්ධක් වෙනවා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ආකාශයට පැනගෙන එදාට මේවා දිහා බලන්න එක බෞද්ධෙක් නැහැ මේ මිහිමාට බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්න කෙනෙක් නැහැ. එදාට දහසම් දහරං කාසි ලක්ෂයක් ඇතෙක් පිට තියලා. මේ ලංකාව පුරා යෙව්වත් එකම ගාතාවක් දන්න කෙනෙක් නැහැ. එදාට ඊට පස්සේ ධාතුන් වහන්සේ ලොකෝම එකතු වෙන රුවන්වැලි මහසෑයට. ආකාශයේ රැස් විහිදි විහිදි තියෙනවා. පබලු පෙලක් වගේ මුතු පෙලක් වගේ ධාතුන් වහන්සේලෙම උත්තර ඉන්දියාවට ගමන් කරනවා. ඒ යන්නේ නාගදීපේ හරහා. නාගදීප සෑය දිබා වෙලා චූලෝදර මහෝදර නාගයන් යම් පුටුවකට දාරගල කළාද ඒ මැණික් පුටුව මත වෙනවා. ඒ මැණික් පුටුව මත ස්වර්ණ හංසෙක් සුදෝසුදු හංසෙක් පවිත්‍ර හංසෙක් අසුන් ගන්නා පරිදි ධාතුන් වහන්සේලා තැන්පත් වෙනවා ආසනින් යන්නේ ආකාශයෙන් එදා දස දහසක් ලෝක ධාතු වල නොව සක්කල ලෝක ධාතු වල
බුදුරජාණන් වහන්සේගේ රෝම ධාතුන් වහන්සේ නමක් ඇද්ද? කේස ධාතුන් වහන්සේ නමක් ඇද්ද? දන්ත ධාතුන් වහන්සේ නමක් ඇද්ද? තවත් වෙනයන්කෝ යන් ධාතුන් වහන්සේ නමක් ඇද්ද? සක්වලේම දිවි බඹුන්ට ඉරිදීන් එක නවත්ත ගන්න බැහැ. ඒ සියල්ලම වජිරාසනෙට දඹදිව බුද්ධ ගයාවේ වජිරාසන භූමියට වැඩම කරනවා. සලුමිනි සෑයි අකුධාතුන් වහන්සේ වඩම්මන ඒ සෑයින් වජිරාසනෙට වඩින එක බ්‍රහ්මයන්ට වළක්වන්න බෑ. සලුමිනි සෑයි දළදා වහන්සේ කීස ධාතුන් වහන්සේලා වඩම් වඩින එක ශක්ති විඳුන්ට වළක්වන්න බෑ. නාග ලෝකේ නාගයන් සතුව තිබෙන වඳින පුදන ධාතුන් වහන්සේලා වඩින එක සියලුම කිසිම නාගයෙකුට වළක්වන්න බෑ. තම තමන්ගේ ස්තූපවලට අරක්ගෙන සිටින ආරක්ෂක දේවතාවුන් වහන්සේලාට ධාතුන් වහන්සේලා වඩින එක වළක්වන්න බෑ. සියලු ධාතුන් වහන්සේලා වජිරාසනෙටම පැමිණෙනවා. එදා වජිරාසන භූමිය ගොඩනැගිලි වැටිලා මේ පස්ස මේ වැලි ඇතුරන භූමියක් වගේ තියෙන්නේ. බෝධින් වහන්සේ නෑ එදාට. ඒ සියල්ල දැටි සුළඟකින් ඈත් මෑත් වෙලා පොළොව දෙබෑ කරගෙන එදා සම්මා සම්බුදුන මොහොතේ කුසතන අතුරා යම් භූමියක අසුන් ගත්තාද අන්න ඒ කොටස උඩට මතුවේ වජිරාසන. ඒ ආසනේ මතුවෙච්ච ගමන් මණික් ආසනේ අතුර දාන් වෙනවා නාගදීපේ. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වජිරාසනේ මත පීඨනවා. බලන්ට පින්වතුනි ආශ්චර්ය, ලලාට ධාතුන් වහන්සේ නලල් තලයේ පීඨනවා. ඒ මැද උරුණ රෝම ධාතුව පීඨනවා. එකින් එක අකු ධාතුන් වහන්සේලා තිබ්බ තැන්වලම පීඨනවා. නොවරදවාම අනිවාර්යයෙන්ම ඒ ධාතුන් වහන්සේලා එදා බුද්ධ ශරීරේ තිබ්බ තැන්වල ඒ විදිහටම පීඨනවා. සම්පූර්ණයෙන් බුද්ධ ශරීරයේ මැවි යනවා. යමක මහ ප්‍රාතිහාරි පහන දස දහසක් ලෝකවා ධාතුවල දෙවියන් පමණයි එදාට දැකගන්නේ. දෙවියන් පමණයි, දෙවියන් බමුන් අමනුෂ්‍යයන් පමණයි මේක දකින්නේ. මේක දකින්න මිනිස්සෙක් නෑ එදාට. එදාට ඒ ගැන හිත යොමු කරන මිනිස්සෙක් නෑ. බුද්ධං සරණං ගච්ඡාමි කියන කෙනෙක් නෑ. දිවිවරු විතරයි මේක දකින්නේ. බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයේ පරිදි ප්‍රාතිහාර්ය පාන ඒ බුදුරුව මොහොතක් දහම් දෙසනවා. සත්‍යයි, මොහොතක් දහම් දෙසන. එදා දේශනාව අහලා දිවියන් අතර දිවිවරු අසංකේයයක් මඟපල් ලබනවා. මෛත්‍රී බුද්ධ ශාසනයට කලින් බුදුරජාණන් වහන්සේගේ හඬින් බුද්ධ වචනයක් අහලා මඟපල් ලබන්න තව එක චාන්ස් එකක් තියෙනවා. එක අවස්ථාව. ඒ තමයි ධාතු පරිනිර්වාණය. ඒ ඒකාන්තයෙන් එසේමයි. ඒක සිද්ධ වෙනවාමයි. ඒ නිසයි පින්වත් සත්පුරුෂ ජනේනි මේ නුඹලාට කියන්නේ පින් කළා දෙහුළු විපදේ. දැන් මේක කාම සැඩපාරට මනස ලොකු අහුවෙලා ඉවරයි. වාද විවාද වලට පණ්ඩිතකම් වලට අහුවෙලා ඉවරයි. අහිංසක සුගති උපතක් කරායත් ධර්ම අවබෝධ කරන අදහසින් යන්න. මනස ලෝකේ අනේක විද දුක් ගැහැට විඳගෙන ධර්මයේ හැසිරෙන ජනී ජනයා අමාරුවෙන් හරි සුගති ඉපදුනොත් ඔවුන්ට අවස්ථාවක් උදා වේවි. අසංකේයයක් නිවන් දකින මොහොතට එකතු වෙන්න පුළුවන් වේවි. තව එක අවස්ථාවක් තියෙනවා. මේ බණපද අපි එක දිගට කන්යම අහන්නේ. උගුරු ලේ රහ වෙනකල් අපි බණපද කියන්නේ. අනේ අපිට මේ අවස්ථාව මගහැරෙන්න එපා කියලා. මේ අවස්ථාව මගහැරෙන්න එපා කියලා. ඊට පස්සේ තුන් ධාතුන් වහන්සේලා එහෙම ගින්නක් හටගෙන අතුරු දාන්නේ. එදායින් පස්සේ මේ ලෝකය හිරු නැති ලෝකයක්, සඳු නැති ලෝකයක්, රජෙක් නැති රාජ්‍යයක්, මිනිසුන් නැති ජනපදයක්, පහනක් නැති අන්ධකාර කුටියක්, සූලඟක් නැති භූමියක්,
මලක් පිපෙන්නේ නැති සුවඳක් හමන්නේ නැති රෝගය දේශ ගන්ධයෙන් විනාශ වෙලා ලංකාවේ මනුස්ස වාසීව ආයක් වරක් ගන්න ගිරිදිවේණියක් උඩ මනුස්ස ලෝකෙ පේන්න පටන් ගන්නවා ලංකාව පේන්න පටන් ගන්න ඔක්කොම වෙන ජාතිකර මේ කල්ලන්න දෙන්නේ ඉවරයි ඉතින් ඔක්කොම නැටුම් ඔච්චර සත්පුරුෂ ධර්මයේ හොයන්න සත්පුරුෂ ධර්මයේ මහන්ඳ ශක්ති බමණින් තිසරණ පංසිල් රැක ගන්න කාම ලෝකෙට ආස කරන්න එපා පිළිකුල් කරන්න කෙලෙස් වලට ආස කරන්න එපා පිළිකුල් කරන්න කවද්ද මේකෙන් ගැලවෙන්නේ කියලා හිතන්න අපිට සන්තෝසයි මේ අවසාන යුගයේ උතුම් සත්පුරුෂ ගුරුවරයෙක් ළඟ කසාවතක් හරි දරා ගන්න ලැබුණා අපේ හිත්වලත් බුරුබුරා නැගින අපිව පිච්චෙන කෙලෙස් හට ගන්නවා නමුත් අපිට උතුම් ගුරුවරෙක් හම්බ වුණා උතුම් දහමක් හම්බ වුණා අවසාන යුගයේ මේ නිසා ඒ තරුණ දරුවන්ට මේ කාම ලෝකේ පීඩාවෙව දරා ගන්න බැරුව විනාශ වෙන ලෝකෙට යන්න නැතුව පුළුවන් නම් ඔබට සාසනී පීඨක් ගන්න ඉක්මනට සත්පුරුෂ ඇසුරකට එන්න පුළුවන් තරම් පින් දහම් කරන්න කුසල් දහම් කරන්න විහෙර විහාර වලට දාසකම් කරලා පින් කරගන්න මේ සවන් වලට ගොඩාක් පණ පදහ ගන්න එක එක නමුත් අඩුපාඩුව දුරු කරගන්න ධාතු පරිනිර්වාණය ඒ හැටි කාලයක් යන්නේ මෙච්චර බුදුබණ පද ඇහෙනකොට මෙච්චර ධර්මයේ කියන මෙච්චර සංගරුවන් ඉන්න කාලෙකත් මෙච්චර අපරාධ සිද්ධ වෙනවා නම් ධර්මී නැති කාලේ බණ පදයන් නැති කාලේ මොකක් වෙයිද අම්මා අප්පා අඳුරන්නේ නැතුව යනවනේ තිරිසන්නු ගානට වැටෙනවනේ මොග සංඥාව පහළ වෙනවනේ එකිනෙකා කාකොටා ගන්නවනේ චක්කවති සීනාද සූත්‍රය බලන්න ඒ අවාසනාවන්ත යුගයේ අපි ඉන්න ඕනේ එතන අපි මනස ලුකින් ඉන්න ඕනේ සතර අපාය කොහෙත්මත් ඉන්න ඕනේ එස සත්පුරුෂයන් ළඟ අපගේ උපත වේවා මේ බණපද කියූ පින මේ බණපද ඔබ ඇසූ පින ධාතුන් වහන්සේලට අපි වැඳ පින ධාතු ස්තූප කරපු පින අපත යන්නේ නැහැ අපි කාටත් ධාතු පරිනිර්වාණයෙන් අඳුරවන ලෝකේ අඳුරු ජීවිතයක් අපිට එපා. අපේ ජීවිතයේ සත්පුරුෂයන් ළඟ වේවා, ධර්මයේම ශ්‍රවණේ වේවා, ධර්මයේම අවබෝධ වේවා. මඟ හැරුණොත් මේ ජීවිත ධාතු පරිනිර්වාණේ දහං හඳ නම් මඟ නොහැරේවා. ධර්මයේ අවබෝධයෙන් නිවන් දකින්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.